हेलो फ्रेंड्स कोहमदे आलुवने अदम मम कथा करन्ने 2020 वर्षे रिलीज वुनु हॉरर थ्रिलर मूवी एकक वन द स्पेशल चित्रपटिय गैन मूवी एक पटन गन्नकोट जेरी हा माइक कियला यालो देन्ने पेन्नेनवा ओन मे कथा करन्ने जेरी एयागे वाइफ वन लीसा एक्कगे वन पाउल जीवितय गैन ओन देन्नम हितन्ने लीसाट अनियम संबंधयक तियेनवा कियला एकट पलिगन्न जेरी तैव रवट्टन्न ओने कियला माइक कियनवा ए जेरीट नम एक करन विदिय गैन हिता गन्नवत बै मोकद ओट नम अनियम संबंधयक तिब्बेने එකට මයික් ළඟ නම් හොඳ විසඳුමක් තිබ්බා. ඔය යාළුවවත් එක්කගෙන ගණිකා මඩමකට යන්න තීරණය කළා. උඹෙහිදි ගොඩක් පුදුම වෙයි කියලා මයික් කියනවා. ඒ ජෙරී නම් හිතුවේ ඒක මහා ජරා වැඩක් කියලා. කොමාරි මේ දෙන්න එතනට යන්න පිටත් වුණා. මයික් තන ලඟ වුණාම ජෙරීට ප්ලාස්ටික් බෑග් එකක් දෙනවා ඔළුව වහගන්න. ඔහු දැන් හදන්නේ තමන්ගේ යාළුවට සුපිරි සර්ප්‍රයිස් එකක් දෙන්න. අවසානයේ දෙන්නම මඩමට එනවා. එතනදී මඩමේ අයිතිකරු මැඩම් සෝරා මේ දෙන්නවම පිළිගන්නවා. මෙතනට අමුතු අද්භූත පෙනුමක් තමයි තිබුණේ. पुदुमिकियन्ने मे गणिकाव हेमोम जेरी नम मुलेम दंडपा मीलंगट जेरी अंदर कामर दिहावटे अनो पेन्नपा दोर एक पार्ट मेलियन लोकर पेकट जेरी टिक बायुना एतो कामरे बटे अविदिनकोट कलुपाट पेट्टिया खंबवेनपा एक अतुरट दान्न केला तलियला तीनपा इतिंकोल्ला अलु टोय का केला हितला कलिसम कलवला एक अतुरट दानपा मे अतर माई केलो तुंदेने किक विनोद विमिन तमा इन्ने ओट एक पार्ट में जेरी यटगिरियें कैग हनवा हेनपा එකට ඔහු බය වෙලා මැඩම් එක ජෙරී ඉන්න රූම් එකට යනවා. ඌ ඇඳ උඩම සීය නැති වෙලා පැටිලා. මයික් හිතන්නේ ජෙරී එයාගේ වැඩ ඉවර කරලා කියලා. ඌ ජෙරීට කලිසමන්ද බලා වාහනේ දාගෙන එතනින් ගියා. මේ යන අතරමඟදී ජෙරීට සීය එනවා. ඌ පේන විදියට නම් කවදාවත් නැති සතුටකින් තමයි ඉන්නේ. ඒ වගේම ඒක ආයෙත් කරන්න ඕනේ කියලා ජෙරී කෑදරකමින් කියනවා. කොමාරි මයික් කියන්නේ ඒකට වැඩි පුරුදු වෙන්න එපා. මොකද ඒ වැඩේ කරන ගොඩක් සල්ලි යන නිසා. ඒත් කොමාරි මයික් කොහොව ආයෙත් එක්කන් යන්න පොරොන්දු වෙනවා. ඒ වගේම ඊළඟ පාර ලස්සන කෙල්ලෙක් වෙන සින්ඩිව යාළුවට අරන් දෙන්නත් ඔහු පොරොන්දු වෙනවා. කට්ටියම ගෙදරාම ලිසහනවා ජෙරී ඔයා කොහෙද හිටියේ කියලා. ඔහු මයික් එක බායකේ බීපු විදියට රඟපානවා. ඒත් ඔහු පුදුම කරමින් ලිස එකපාරට කියනවා ඇය ප්‍රෙග්නට් කියලා. ජෙරී මුලින්දම හිතන් හිටියේ තමන්ට ළමයි හදන්න බෑ කියලා. ඒත් එයාගේ ශුක්‍රාණු ආයෙත් සක්‍රිය වෙලා. දැන් ඒක අහපු ජෙරී ෂොක් වෙලා ඉන්නේ. ඔහුට ඒ කියපු දේ විශ්වාස කරන්නත් බෑ. එහිඳ ඌහනවා ඔයාට ෂුවර්ද මේ ළමයා මගේමද කියලා. ඒ කියපු දෙයට නම් ලිසා ගොඩක් දුක් වුණා. මීළඟ දවසේ ජෙරී වැඩට ගියාම මයික් මුණ ගැහෙනවා. ඌ යාළුවගේ මඩම තියෙන තැන අහනවා. ඒත් මයික් යම්කිසි හේතුවක් නිසා ජෙරීට ඒ තැන ගැන කියන්න කැමති වෙන්නේ නැහැ. දැන් මයික්ට ඒ තැනට යන්න දැඩි ආශාවක් තියෙන්නේ. ඉතින් ඌ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඒ ගැන හොයනවා. ටික වෙලාවකට පස්සේ ඒ ප්ලේස් එකට සමාන තැනක අයිතිකාරයෙක්ගේ නම්බර් එකක් හම්බ වෙනවා. ඇයිගේ නම තමයි මිස්ටික් වොන්ඩා. ඔව් ඉක්මනටම එතනට යනවා. ඔව් වොන්ඩගේ මැඩම් සෝරාගේ ප්ලේස් එක ගැන හනපා. ඒත් ඒ ගෑනු කෙනා මුලින් ඒ වගේ තැනක් දන්නේ නෑ වගේ තමයි රඟපාන්නේ. ඒ ජෙරි ඇයට මුදල් දික් කරපු ගමන් ඒ මඩමේ ඇඩ්‍රස් එක දෙනපා. ඔව් ඉක්මනට ඒ ප්ලේස් එකට යනවා. දොර ඇරපු මැඩම් සේරා කියන්නේ අද එයාලා වහලා කියලා. ඒ ජෙරි ඒ බොක්ස් එක ළඟට යන්න ගාන වගේ දෙගුණයක් දෙන්න කැමති වෙනවා. කොමාරි ඔව් ඒ බොක්ස් එක තියපු අඳුරු කාමරයට එනවා. එදා වගේම ජෙරි ඇඳ උඩ ඉඳගෙන එයාගේ ආශාවන් ඉටු කරගත්තා. වැඩේ ඉවරුණාට පස්සේ මේක ඇතුලේ තියෙන දේ දැනගන්න උට ලොකු කුතුහලයක් එනවා. ඔහු ඒ හිල ඇතුලෙන් තියෙන දේ බලන්න උත්සාහ කළා. ඊට පස්සේ ජෙරී ඒ බොක්ස් එක බෙර දාලා අරින්න උත්සාහ කරනවා. ඒත් ඒ බොක්ස් එකට එලියෙන් ඉබ්බෙක් දාලා වහලා. මේ වෙලාවෙම මැඩම් සෝරා එතනට එනවා ඔයාගේ ටයිම් එක ඉවරයි කියාගෙන. ඒත් ඇය දකින්නවා ජෙරී බොක්ස් එක ඕපන් කරන්න හදනවා. ඒ ජෙරී පිස්සුවෙන් වගේ දැන් මේ බොක්ස් එකට ආසාවෙන් ඉන්නේ. ඉතින් ඔහු නවත්තන්න ආපු මැඩම් සෝරාට පිමට විසි වෙන්න පාරක් දෙනවා. ඒ ගහපු පාරට ඇගේ ඔළුව ඇදලා මැරෙනවා. ඊට පස්සේ ඌ ඒ මිස්ටරි බොක්ස් එකක් තරගෙන හොරෙන්ම පැනලා ගියා. ඌ මේ ළඟට දවස් 6ක්ම හොටල් රූම් එකක් අරගෙන ඒ මිස්ටරි බොක්ස් එක හංගනවා. මේ අතර මඩමේ වුණු මරණය ගැන පරීක්ෂා කරන පොලිස් පරීක්ෂක බාන් නැවිත්. ඌ මේ ගැන මඩමේ සිකියුරිටි අයිවන් ගෙන් ප්‍රශ්න කළා. මොකද ඌට තමයි මඩමේ ආරක්ෂාව බාරව තිබුණේ. ඒ අයිවන් නම් කියන්නේ එදා තමන්ට නිවාඩු දවසක් නිසා එදා වුණ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මීළඟ දවසේ ජෙරී වැඩට ගිහින් ඉන්නවා පෙන්නනවා. ඒත් ඔහුට කරපු අපරාධ සැරෙන් සැරේ මතක් වෙන්න ගත්තා. ජෙරීට තාමත් හිතාගන්න බෑ තමන් පුද්ගලයෙක්ව මැරුවා කියලා. ඒත් ඌ ආයෙත් හොටල් එකට ගිහින් එයාගේ ආශාවන් ඉටු කරගන්නවා. ඒක ඇතුලේ ජෙලි වගේ ඇලෙන දෙයක් තියෙනවා කියලා ඔහුට තේරුණා. ඌ ඒ ජෙලි වගේ දේ දාලා තමන්ව අල්ලන්න පටන් ගත්තා. ඔහුට ඒකෙන් ලැබුණු සතුට හිතාගන්නවත් බැරි වුණා. පේන විදියට ඒ ජෙලි වගේ දියරේ සතුට එන්න අමුතු බලයක් තියෙනවා. ඉතින් ඌ ඒ ජෙලි ටික බෝතලයකට එකතු කරන් ගෙදර ගියා. ගෙදරම ලිසහනවා ඇයුවා මේ දවස්වල ගෙදර එන පරක්කු කියලා. ඕ කම්පැනි එකේ මේ දවස්වල ගොඩක් වැඩ වැඩි වෙලා කියලා ෂේප් වුණා. ඕ එදාර තනියම ඇඳේ අර ජෙලි වලින් සතුටු වෙන්න ගත්තා. ඒත් ලිස එකපාරටම කාමරයට ඇවිත් ජෙරී ඒ කරන දේ දකින්නවා.
ඒත් ඔව් කියනවා මම ඔයනකල් හිටියව පුදුම කරන්න කියලා බොරුවක් කියලා ඇයව ෂේප් කළා. ඊට පස්සේ මේ දෙන්නා ආදරය කරනව පෙන්නනවා. ඒ ජෙරි දරුණු විදියට ඒ බැඩේ කරපු නිසා ලීසාට ලොකු වේදනාවක් එනවා. මේ ළඟ දවසේ ජෙරි හදිසි කම්පැනි මීටින් එකක් කියලා ගෙදරින් ගියා. ලීසාට ජෙරි දැන් දවස් ගානකම ඉඳන් අමුතු විදියට හැසිරෙන එක ගැන සැක හිතිලා. එහෙනම් මයික්ට කෝල් එකක් දීලා අහනවා ජෙරිට තවත් සම්බන්ධයක් තියෙනවද කියලා. එහෙම දෙයක් නම් මම තාම දන්නේ නැහැ. දැනගත්තොත් මම අනිවාර්යයෙන්ම ඔයාට කියන්නම් කියලා ඔහු යාළුවව බේරගත්තා. මීළඟට ලීසා නාන ගමන් ඉන්නව පෙන්නනවා. ඇයට එකපාරටම ලොකු වේදනාවක් යටිබඩෙන් එනවත් එක්කම ලේ ගොඩක් යනවා. පේන විදියට මේ දේ වෙලා තින්නේ එදා රෑ ජෙරි යූස් කරපු ජෙලි හින්දා. මෙයාතර පොලිස් පරීක්ෂක බාන් සැකකටයුතු මරණය ගැන පරීක්ෂණ කරනවා. ඔහුට එතනදී මැඩම් සෝරාගේ දරුණු මන්තර තියෙන පොතක් හම්බ වෙනවා. ඇයේ පොත මිනිසුන්ට ගුරුකම් කරන්න පාවිච්චි කරපු බව අයිවන් කියනවා. ඒ වගේම අර අඳුරු කාමරයට එක්කන් ගිහින් එතන තිබුණු බොක්ස් එක අතුරුදහන් වෙලා කියලාත් කියනවා. මීළඟට හෝටලේ දර්ශනයක් පෙන්නනවා. ඔහු බොක්ස් එක ඇතුළට දාලා ආයෙත් සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒත් ඔහුට මේ පාර එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුට යටිබඩින් ලොකු වේදනාවක් එනවා. ඒ හින්දා ජෙරි ඒක බොක්ස් එකෙන් එලියට ගන්නවා. ඔහු දකිනවා යම් සීරීම් ටිකක් එයාගේ රහස් ප්‍රදේශයේ තියෙනවා. ඉක්මනට ජෙරි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා. ඔව පරීක්ෂා කරලා හැමදාම සෙක්ස් කරන එක නතර කරලා එයාට ටිකක් රෙස්ට් එකේ ඉන්න දෙන්න කියලා ડોක්ටර් කියනවා. ඊට පස්සේ ජෙරි නිවාඩුවක්ම දාලා ගෙදර ඉන්නවා රෙස් කරන්න. ඒත් ඒ තුවාලය දැන් දදයක් විදියට බඩටත් ඇවිත්. මේ වෙලාවෙ එතනට එන ලීසා කියපු දේ නිසා තත්ත්වේ තවත් දරුණු අතට හැරෙනපා. ඒ ලීසාගේ බඩේ හිටපු බබාව නැති වෙලා. ඔව් ඒකට දුක් වුණා වගේ ඉඳලා අපි ආයෙත් ඒක try කරමු කියලා කියනවා. දැන් ડોක්ටර් රෙස් කරන්න කිව්වත් කොච්චර රෙදුනත් ඔහු මේ බොක්ස් එකට හැබ්බැහි වෙලා. මීළඟ දවසේ ඔය ඉක්මනට හොටල් රූම් එකට යනවා වැඩේ කරන්න. ඒත් ඇතුළට දැම්මම තේරෙනවා ඒ බොක්ස් එක ඇතුළේ තිබුණු ජෙලි වගේ දේ නෑ කියලා. දැන් ජෙරිට යාගෙම කාමුක ආශාවල් කන්ට්‍රෝල් කරගන්න බෑ. ඔහු පිස්සුවෙන් වගේ බොක්ස් එක අරින්න try කළා. එහින්ද ජෙරි හાર્ඩ්වෙයාර් එකට ගිහින් ලොකු අඩුවක් අරගෙන එනවා ලොක් එක අරින්න. කොමාරියෝට අද්භූත පෙට්ටියේ ලොක් එක අරගන්න පුළුවන් වුණා. ඒ බොක්ස් එක ඇතුළේ තියෙන දේ ගැන හිතන්නේ වත් නැතුව ඔහු ආයෙත් ඇතුළට දාලා සතුටු වෙන්න උත්සාහ කළා. ඒත් දැන් ජෙරි ගැඟ හැමතැනම ඒ දදය පැතිරෙන්න ආරන්. ගෙදරා පුලිසා ජෙරිගේ ක්‍රෙඩිට් කාඩ් වල බිල් වගේක් දකිනවා. ඔහු හොටෙල් රූම් එකට pay කරපු බිල් එකත් එතන තියෙනවා. මේ ගැන සැකහිතන අය ජෙරි වැඩ කරන තැනට කෝල් කරනවා. ඒත් ඔහු වැඩට ඇවිත් හිටියේ නැහැ. ජෙරි තමන්ව රවට්ටනවද කියලා ලීසාට හිතුණා. ඇය ඉක්මනට අර බිල් එකේ තිබුණු හොටෙල් එකට යනවා. ඒ රූම් එක ළඟට ලඟුණාම ඇයට අමුතු සුවඳක් එනවා. ලීසාට හිතෙන්නේ ජෙරි කාත් එක්ක හරි ඇතුලේ සෙක්ස් කරනවා කියලා. ඇය රූම් එක ඇතුළට ඇවිත් මුළු කාමරේම බලනවා. ඒත් ඇයට කිසිම කෙනෙක් ඒ රූම් එක ඇතුලෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඇය බාත්รูම් එකටත් යනවා. ජෙලි වගේ මස්කුලියා බිම දඟලනවා දකින ලීසා හොඳටම බය වෙනවා. ජෙරි ඒක තමයි මෙච්චර කල් එයාගේ සතුටට පාවිච්චි කරලා තියෙන්නේ. ඇය ඒගෙන හන්න යනකොටම ජෙරි ලීසාගේ බෙල්ල තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ ලීසා මැරුණා කියලා හිතලා ජෙරි අතාරිනවා. ඒත් වාසනාවට ඇය තාමත් පණ පිටින්. ඒත් පිස්සුවෙන් වගේ ඉන්න ජෙරි අර ලොකු අඬුව අරගෙන ලීසාට ගහලා මරනවා. මේ සිදුවීමෙන් පස්සේ ජෙරි එයාගේ අඬුවේ ලේ පිරිසිදු කරනවා පෙන්නනවා. ඔහු ලීසාගේ බොඩි එක බෙඩ් ෂීට් එකකින් ඔතලා වාහනේ දාගෙන ගෙදර ගියා. ඔහු බොඩි එක ගරජ් එකේ හංගනවා. මීළඟ දවසේ ඔහු හොටල් රූම් එකේ තිබුණු මස් ගොඩ ගෙදර අරන් ඇවිත්. ජෙරි තමන්ගේ කාමරය මැඩම් සෝරාගේ අද්භූත ගණිකා මඩම වගේ අඳුරු කරලා වෙනස් කරනවා. ඊට පස්සේ ඔහු පිස්සුවෙන් වගේ අර මස් ගොඩත් එක්ක සතුටු වෙනවා. මේ අතර මයික් මැඩම් සෝරාගේ මරණය ගැන දැනගන්නවා. ඒ නිසා ඔහු ජෙරිව මුණ ගැහෙන්න යනවා. ඔහු ගෙදර ගියාම දකින්නවා ගරාජ් එකේ දොර ඇරලා තියෙනවා. ඔහුට අමුත්තක් දැනෙනවා. මයික් ජෙරි ඉන්න අද්භූත කාමරේ දොර අරනවා. ඔහු දකින්නවා අර දඟලන මස් ගොඩ. ඔහුට තමන්ගේ යාළුවාගෙන සැකහිතෙනවා. එතකොටම ජෙරි ගෙදරට එනවා. ඔහු මොනවත් උනේ නෑ වගේ නෝමල් විදියට රඟපානවා. ඒත් මයික් කෙලින්ම කාරණේට බහිනවා. ජෙරි මොනව කළත් තමන් එයාගේ යාළුවා ළඟින් ඉන්න බව ඔහු කියනවා. ඒ වගේම ඔහු මැඩම් සෝරාව මැරුවනම් ඒක වහන්නත් උදව් කරන්න කැමති වෙනවා. මේ වෙලාවේ ජෙරි කියනවා තමන් ලීසාවත් මැරුවා කියලා. ඒකට නම් බය වෙන මයික් පොලිසියට කෝල් කරන්න ෆෝන් එක ගන්නවා. එක පාරටම ජෙරි මයික්ගේ මූණට බෑග් එකක් දාලා මැරෙන කල්ම හුස්ම ඉර කරනවා. දැන් ජෙරිගේ මුළු ඇඟෙම අර රෑෂ් එක පැතිරිලා. ඒත් ඔහු තාමත් මස් ගොඩත් එක ආදරය කළා. දැන් ඔහු ඉන්නේ එකට ඇබ්බැහි වෙලා. එක පාරටම ගෙදර බෙල් එක වදිනවා. ඒ ගෙදර අසල් වාසීන් ඔහුගේ බර්ත් එක සමරන්න ඇවිත්. ඒත් දැන් ජෙරි ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔහු කෑ ගහලා කියනවා උඹලා ඉක්මනට වත්තෙන් පලයල්ලා කියලා. ඊට පස්සේ ඔහු කාමරයට ගියාම දකින්නවා අර මස් ගොඩ පණ නැති වෙලා කියලා. ඔහු ඒ ගැන හොඳටම දුක් වෙලා ඇඬුවා. ඔහු ඉක්මනට මැඩම් සෝරාගේ මඩමට යනවා. ඔහු ඒ ගැන අයිවන්ට කියනවා. හොඳටම වෙනස් වෙලා ඉන්න ජෙරිව දැකපු අයිවන් බය වුණා. ඔහු මැරණු මස් ගොඩ අරන් ගිහින් එනකල් ජෙරිට කාමරයක ඉන්න කියලා කියනවා. දැන් ජෙරිගේ ශරීරය වෙනස් වෙන්න අරගෙන
ඔහුගේ හිස කෙස් දත් ගැලවිල වැටෙනවා ජෙරි දැන් හොඳටම බය වෙලා ඇගේ මස් ටිකක් දියබලා වැටෙන්න ගන්නවා හරියට අර ජෙලි වගේ මේ අතර අයිවන් අලුත් බ්ලැක් බොක්ස් එකක් හදනව පෙන්නනවා ඔව් ඒකේ තැතුලට දාන්න කියලා ලියලා අර අద్భుත කාමරේ මේස උඩම තියනවා දැන් ජෙරි මස් ගොඩක් වගේ දියබලා ඉවරයි අයිවන් මේ මස් ගොඩෙන් ජෙරිගේ ඔළුව ගලවලා ඒ බොක්ස් එක ඇතුලට දානවා අවසානයේ පොලිස් පරීක්ෂක බාන් ගණිකා මඩමට එනවා පෙන්නනවා මේ සිද්ධීන් වලට ප්‍රධාන සැකකරු ජෙරි කියලා ඔව් අත්අඩංගුවට ගන්න හොයනවා කියලාත් බාන් කියනවා ඒ තයිවන්නේ මාත්‍රිකා වෙනස් කරලා බාන්ට විශේෂ අත්දැකීමක් ලබා දෙන්න යෝජනා කරනවා ඔව් පොලිස් පරීක්ෂකව අර කාමරයට එක්කන් ගිහින් බ්ලැක් බොක්ස් එක පෙන්නනවා ඉතින් බාන් වැඩේට ලෑස්ති වෙනවා පෙන්නනවා මූවි එකත් එතනින් අවසන් වෙනවා